දෙදහස් විසි හතර වර්සේ ඕයුස්සල්ලකට ලොබ් වෙනකොට පුංචි වෙනසක් තියෙනවා කලින් අවුරුදුවලට වඩා. මෙන්න මේ විදිහට අපිට ඉස්සල්ලම ඔයසල්ලික් ඕපන් නිසිටකින් අපිට ලබලා දීලා තියෙන මේ ඊමේල් ඇඩසකට මෙන්න මේ වගේ අපිට විවිධ මේ සRCකින් එහෙම විවිධ පණිවිඩ ලැබෙනවා. ඒ පණිවිඩ අතරේ මෙන්න මේ විදිහට අපිට ඊමේල් එකක් ලැබිලා තියෙනවා. මං හිතන්නේ සැප්තැම්බර් 11 වගේ ලැබිලා තියෙන්නේ. අපි මෙන්න මේක උඩ ක්ලික් කරන් පස්සේ මේ විදිහට මැසේජ් එකක් තියෙනවා. මේකේ තියෙනවා ලොග් වෙන්නේ කොහොමද, ඊට අදාළ උපදෙස් ටික මේ ලින්ක් එකේ තියෙනවා. මේ ලින්ක් එක උඩ ක්ලික් කරොත් මෙන්න මේ විදිහට ටිකක් වෙලා යනවා ස්ලෝ සයිට් එක. මෙන්න මේ විදිහට අපිට අදාළ උපදෙස් ටික මෙතනින් පහත තියෙනවා. ටිකක් වෙලා මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. ලෝඩ් වෙනකම් පුංචි වෙලාවක් ඉන්න වෙනවා අපිට. ඊට පස්සේ මෙන්න මේ විදිහට හරි පිටු හතක් තියෙනවා. පිටු හත අනිවාර්යෙන් බලනකොට අපිට මේකට අදාළ උපදෙස් ටික හොඳටම තියෙනවා පැහැදිලිව. මෙන්න මේ විදිහට මෙන්න මෙතන දැන් මම මේ ලැප්ටොප් එකෙන් බලන්නේ, සමහරවිට ෆෝන් එකෙන් මීට වඩා පොඩි වෙනසක් ඇති. කොහොම වුණත් මේ විදිහට පිටු හතක් තියෙනවා අපිට. මේ පිටු හතේ අදාළ උපදෙස් ටික මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට ඒ උපදෙස් ටික බලන්නත් පුළුවන්. ඒ උපදෙස් බලලා මං අනුගමනය කරපු ක්‍රමේ තමයි මම මේ කියන්න යන්නේ. මෙන්න මේ විදිහට උපදෙස් ගණනාවක් තියෙනවා. එතකොට එතන තියෙනවා අර අලුත් ඐඩෙන්ටි එකට පුංචි වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ මෙන්න මේ පාස්වර්ඩ් එක යොදනකොට, පාස්වර්ඩ් එක යොදනකොට මෙන්න මෙතන පොඩ්ඩක් ඉන්නවා. ආ හරි, පාස්වර්ඩ් එක යොදනකොට මේ මෙතන අතක් බවට පත් වෙනවා. ඉබේම මෙතනට ආවම අපි කර්සරි මෙන්න මේ විදිහට මේ කැපිටල් U අකුර යොදන්න ඕනේ ඉස්සරහින් අනිවාර්යෙන්ම. ඊට පස්සේ අවසානෙත් කැපිටල් V අකුර යොදන්න ඕනේ පරණ පරණ මේ ඐඩෙන්ටි තියෙන අයට. අලුතෙන් ඐඩෙන්ටි හැදුවා නම් කැපිටල් U අකුරෙන් ආරම්භ වෙලා මෙන්න මේ විදිහට අංක ටික යොදන්න ඕනේ. එහෙම තමයි පාස්වර්ඩ් එක හැදෙන්නේ. එතකොට දැන් බලමු අපි කොහොමද මේ LMS එකට ලොග් වෙන්නේ කියලා. ඒ සඳහා ලින්ක් එක මෙන්න මෙතන තියෙනවා. මම ඒ ලින්ක් එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාම මේ විදිහට ඒ සයිට් එකට යනවා. ඒකත් එක එක වෙලාවට එක එක සමහර විට එරර් එනවා. සමහර විට අපේ මේ සිස්ටම් අනුව තමයි පොඩි පොඩි වෙනස් වීම් වෙනවා. නමුත් කීප වතාවක් අපි අර ලින්ක් එක මත ක්ලික් කරලා මෙහෙම ට්‍රයි කරොත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මට නම් එහෙම ප්‍රශ්නයක් උන්නේ ලැප්ටොප් එකේදී. කොහොම හරි මෙන්න මේ විදිහට අපිට ලොග් වෙන්න එනවා. එතකොට අපි මෙන්න මෙතන මේ තියෙන ලොගින් කියලා මෙන්න මෙතන ක්ලික් කරාම පස්සේ අපිට ලොග් වෙන්න අදාළ මෙනුව එනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් කර කර හිටියා මං ගොඩක් වෙලා. මෙතෙන්ට යූසර් නේම් දුන්නා, පාස්වර්ඩ් දුන්නා, මතක හැම දෙයක්ම දුන්නා. නමුත් මෙතනින් නම් ලොග් වෙන්න බෑ කොහොමවත් අපිට. අර උපදෙස් දීලා තියෙන ටික කියවන් පස්සේ තමයි මටත් අහුනේ මෙන්න මෙතනින් තමයි අපිට ඇත්තටම හරියටම ලොග් වෙන්න පුළුවන්නේ. ඉතින් ඒ විදිහට මං ලොග් වෙච්ච විදිහට මෙන්න මෙතන ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ටිකක් ස්ලෝ. හරි, මෙන්න මේ විදිහට දැන් මං ඇත්තටම පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි සේව් කරලා තියාගන්න මේ. එතකොට හරි ලේසි. එහෙම නැති වුණොත් සමහර වෙලාවට අමතක වෙනවා. එතකොට අපි මුලින් S සිම්පල් S අකුර යොදලා ඊට පස්සේ අංක ටික යොදනවා. ඊළඟට පහතින් අපේ මේ හැඳුරුම්පත් අංකය යොදනවා. අනිවාර්යෙන් මුලින්ම කැපිටල් U අකුර අනිවාර්යයෙන්ම යොදන්න ඕනේ. ඒ වගේම අර කලින් කතා කරපු විදිහට V අකුර, ඒ කියන්නේ පැරණි හැඳුරුම්පත් වල නම් හැඳුරුම්පත් අංකයක් නම් අපිට තියෙන්නේ V අකුර කැපිටල් අකුර අනිවාර්යෙන් යොදන්න ඕනේ. අලුත් හැඳුරුම්පත් අංක තියෙන අයට ගැටලුවක් නැහැ. මුලින් U අකුර කැපිටල් U අකුර යොදලා ඊට පස්සේ අංක ටික යොදලා මේ විදිහට මේ ලොගින් සයිනින් කියන තැන ක්ලික් කරනවා. ඊට පස්සේ මේ විදිහට පුංචි වෙලාවක් යනවා. එක එක වෙලාවට ඇත්තටම මේ සිස්ටම් එකේ ස්පීඩ් එක වෙනස්. ඒක තමයි තියෙන්නේ ලොග් වෙන විවිධ අවස්ථාවල විවිධ ආකාරයට තමයි ස්පීඩ් එක අපිට හඳුනා ගන්න ලැබෙන. බලමු කොහොම හරි මෙතනින් ගියාන් පස්සේ ඔව් මෙතනින් එහාටත් පුංචි ගැටලුවක් තියෙනවා. දැන් මෙතෙන්ට ගියාම මුලින්ම මොනවද දකින්න ලැබෙන්නේ නැහැ. මම මේ ගිහිල්ලා මේ විදිහට කෝස් මෙන්න මේ 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 සයිට් එකේ මේ පැත්තේ මෙතන තියෙනවා මයි කෝසස් කියලා. මෙන්න මෙතන
ඒ මත ක්ලික් කරාම මෙන්න මේ විදිහට අපිට අදාළ මේ අපේ කෝස් වලට අදාළ සබ්ජෙක්ට් එක මෙන්න මේ විදිහට පෙන්වනවා. එතකොට දැන් තමයි මේ විදිහට පෙන්වන්නේ, කලින් ටිකක් වෙනස්කම් තිබ්බා. මෙන්න මෙතන ක්ලික් කරලා බලමු. දැන් වෙනස්, මෙන්න මෙහෙම දැන් පේනවා. කලින් මෙහෙම නෙමෙයි තිබ්බේ. ඔය දැන් මේ අලුත්ම මං අද මේක රෙකෝඩ් එක දාන්නේ 25 වෙනිදා නෙමෙයි, 26 වෙනිදා. 26 වෙනිදා රෙකෝඩ් එක දාන්නේ. 26 වෙනිදා වෙනකොට මෙන්න මෙහෙම දැන් අලුත් තොරතුරු ටික ඔක්කොම මෙතන තියෙනවා. මෙහෙම තමයි අපිට ඇත්තටම මේ LMS එකට 2024 වර්ෂේ ලොග් වෙන්නේ. මේ විදිහට ලොග් වෙලා අපේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් ඔයාලට වෙනත් යමක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් දාන්න මේ පුළුවන් සහයෝගයක් ලබා දෙන්න. මේ විදිහට විෂයන් ටික සම්පූර්ණයෙන් තියෙනවා. ඊට පස්සේ මේ Zoom link ටික තියෙනවා, අදාළ සියලුම කරුණු ටික තියෙනවා. මේ ටික නම් අපි හැමෝම දන්න නිසා මම ඒක රෙකෝඩ් එකට දාන්නේ. මේ විදිහට තමයි එහෙනම් මේ LMS එකට ලොග් වෙන්නේ.